යුද දූෂණ වර්ධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දූෂණයට එරෙහි සහ වෙනත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සම්මතයන් බලාත්මක කිරීම ඇතුළු කාරණා කිහිපයක් සඳහා විධිවිධාන සලසා දීම මෙම පනත් කෙටුම්පතේ අරමුණයි. දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්පාදනය සඳහා පසුගිය වසරේ ජූලි 18 වනදා කැබිනට් අනුමැතිය හිමි වුණා. 1994 අංක 19 දරන අල්ලසු දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 1 දරන වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ පනත පරිචින්න කිරීම සහ ඒට අනුශාංගික කාරණා සඳහා මෙම පනතින් විධිවිධාන සැලසෙන බවද කෙටුම්පතේ සඳහන්. පසුගිය කාල පරිච්ඡේදය තුල දිගින් දිගටම දූෂණ වංචා අක්‍රමිකතා වැළැක්වීම සඳහා දැඩි නීති රීති පද්ධතියක අවශ්‍යතාවය පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් පැවතියා. දිගින් දිගටම සිදුවන දූෂණ වංචා අක්‍රමිකතා වැළැක්වීමට මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කරන ගිවිසුම් වලටද දූෂණ විරෝධී පනත් අවශ්‍ය වන බවයි රජය දිගින් දිගටම සඳහන් කර සිටියේ. මේ අතර දකුණු ආසියාවේ ප්‍රබලතම දූෂණ මර්ධන පනතගෙන් ඒමට කඩිනමින් කටයුතු කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවස්ථා කිහිපයකදී පාර්ලිමේන්තුව සහ ජාති අමතමින් ප්‍රකාශ කර සිටියා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.